කියන්නේ අද අපි කතා කරන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ගැන. ඉතින් 6 වෙනි වරටත් ලෝක ශූන්‍යය වුණා. ODI එරන් නැත්තම් එක් දින ලෝක කුසලානේ 6 වෙනි වතාවට දිනාගත්තා ඉන්දියාව. අපි දන්නවා මේ තරගාවලියේ සත්කාරකත්වයෙන් දිනාගත්තේ ඉන්දියාව. ඒක සත්කාරක රට. ඉන්දියාව පැවැත්වූ මේ තරගාවලියේ ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව නතු කරගත්තා. ඉතින් මේකෙන් අපිට මේ ලංකාවේ මේ වැඩසටහන බලන හැමෝටමත් අපි ලංකා ක්‍රිකට් කණ්ඩායම පැත්තක තියමු. අපිට මේක බලන්න ඔයාටත් මටත් ඉගෙන ගන්න ගොඩක් පාඩම් තියෙනවා. මෙන්න මේ ටික ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද මේ මෙතන ඇටිටියුඩ් එක බලන්න ඕනේ. අපිට මෙතන වැදගත් වෙන්නේ ඔස්ට්‍රේලියාව හොඳ කියන එකවත් ඉන්දියාව නරක කියන එකවත් මම මේවා ගැන කතා කරනවා. ලංකාවට කිසිම දෙයක් බැරි කමවත් මේ කිසිම දෙයක් නෙමෙයි. අපිට අපේ ජීවිතේට වැදගත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මේ ජයග්‍රාහී මානසිකත්වය පොඩ්ඩක් අපි ඇනලයිස් කරන්න ඕනේ. මොකද මේක බොහොම වටින දෙයක්. මම මේක පුතාලා පොඩ්ඩක් ගැඹුරට ගිහ කතා කරනවා. මෙතන මාතෘකා තුනක් කතා කරන්න තියෙනවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. එහෙනම් අදත් අපිත් එකතු වෙලා ඉන්න හැමෝම. මොකද ජය විජේ සිසුස් අපි අලුත් වැඩසටහන අද අපි කරන්නේ හයිලි විශ්ව ශ්‍රී ලංකා ආයතනයත් සමඟ. මම වෛද්‍ය දුලීන් ධර්මරත්න. එක පැත්තකින් මේ ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව, ඒ කියන්නේ උගල පරාජයට මුහුණ දෙන්නේ කොහොමද, පරාජයෙන් ඊට ඇවිල්ලා ජයග්‍රහණයට මුහුණ දෙන්නේ කොහොමද, ජයග්‍රහණය ලබා ගන්න කටයුතු කරන්නේ කොහොමද. ඉන්දියා ගොඩක් දේවල් ප්ලෑන් කරලා හැම පැත්තෙම මේකනේ පොලිටිකල් පැත්තෙන්ද ප්‍රොපගැන්ඩා පැත්තෙන්ද හැමදේම සංවිධානය කරන ජයග්‍රහණය සතු. ඒකවල කරදුනා මොකද වෙන්නේ? අනිත් පැත්තෙන් කිසිම දෙයක් කරගන්න බැරි ලංකා. මේ හැමෝගෙම ඇටිටියුඩ් එකක් පොඩ්ඩක් බලන්න ඕන. මුලින්ම කියනවා මේ ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන උපත මම ඉතාමත් මතනේ. අපි දන්නවා ලංකාවේ ගොඩක් දෙනෙක් දරුණු ගණයේ ක්‍රිකට් ලෝලි. ඉතින් හැමෝම ගොඩක් ස්ටැට්ස් දන්නවා, ඇනලයිස් කරනවා, ගොඩක් දේවල් ඉගෙන ගන්නවා, කැමැත්තෙන් ෆලෝ කරනවා, පුදුම විදිහට ෆලෝ කරනවා. අපි ක්‍රිකට් ෆෑන්ස් වෙන තරමට අපිට මේක ලේසි නැහැ. මම ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ඒතකොට ලංකාව පරදිනකොට ටීවී වහලා එළියට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ලංකාව පරදිනොත් එහෙම තමයි ක්‍රිකට් වල හැටි. මේ ක්‍රිකට් කියන ස්පෝට් එක ෆලෝ කරන් ගත්තම ඕන ගොඩක් දේවල් පේනවා. අපිට ගන්න පණ්ඩු ගොඩක් තියෙනවා. 1987 පටන් ගත්තාම අපි දන්නවා 99, 2003, 2007, 2015, 6 වෙනි එක 2023. එතකොට මේ අතර වාරයේ උගල දන්න ඔස්ට්‍රේලියාව තමයි ලෝකේ ධර්මෝටම පාලනය කරේ ක්‍රිකට් අතින්. ඒ කියන්නේ ක්‍රිකට් ලොවේ අර උඩින්ම හිටපු ටීම් එක ඔස්ට්‍රේලියාව හැමෝටම තිබ්බා අර beat to beat ටීම් එක. පරාජය කරනවා නම් පරාජය කළ යුතු ටීම් එක තමයි ඔස්ට්‍රේලියාව තිබ්බේ 2000 ගණන් වල මුල් දශකේ. 99 පටන් ගත්තා. 99 පකිස්තානේ පරද්දලා දිනනවා චැම්පියන්ෂිප් එක, වර්ල්ඩ් කප් එක 2009 ඉන්දියාවට ගහනවා, 2007 ලංකාවට ගහනවා. මේ අවුරුදු තුන එක දිගට දිනනකොට රිකී පොන්ටින් මේකේ අවුරුදු දෙකක කැප්ටන් වෙනවා. රිකී පොන්ටින් මේ තරගාවලි දෙකක් ගෙනියනවා. රිකී පොන්ටින් ඔස්ට්‍රේලියාවට ගහනවා කියන්නේ ඒ දවස්වල ඊටවලා ටීම් එකක් නැහැ. මේක ළඟට හරි තිබ්බේ එම්එස් ධෝනික් ඉන්දියාව කියලා කියන පුළුවන්. නමුත් එම්එස් ධෝනික් කැප්ටන්සි නින්දා. නමුත් මම හිතනවා රිකී පොන්ටින්ගේ 11ට ගහනවා කියන එක අරගත් කරන්න බැරි දෙයක්. එතකොට එහෙම ටීම් වල ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ තිබ්බා. හැබැයි ඒ ඔක්කොටම වඩා මේ 2023 බැක් කමින්ස් කැප්ටන් කරලා දිනාගත්ත ලෝක ශූරතාවය මම හිතනවා ශ්‍රේෂ්ඨතම කප් එක කියලා. මොකද හේතු රාශියක් මේකට තියෙනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා. මම මුලින්ම කියනවා දැන් ලංකාවගේ ටීම් එකට ඉන්දියාවට ගහනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි, ඉතින් පොඩි දෙයක්. මොකද පළවෙනි එක ලංකාව ආර්ථිකය අතින් වැටලා ඉන්නකොට හැමදේම ණයට දීලා ලංකාවේ ඩිසිෂන්ස් ඔක්කොම ඉන්දියාවෙන් ගන්න. ඒතකොට ටීම් එක පරදිනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඇත්තම ඉන්දියාවට ලංකාවගේ ටීම් එක ෆයිනල් ගෙන්න ගත්තම ලස්සන දිනනද ඒක. හරි. සල්ලි වලටත් ගන්න පුළුවන්, IPL හින්දා ඒවත් තියෙනවා. ඔය ඔක්කොම දේවල් තියෙන ලංකාවේ මිනිස් මම කියන ලංකාවේ ප්ලේයර්ස්ගේ ඇටිටියුඩ් එක. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලන අපි හැමෝගේම ලංකාවේ මිනිස්සුන්ගේ මාර ඇටිටියුඩ් ෆේරි එකක් තියෙනවා. ඒගොල්ලෝ මාර විදිහට තැයිල පොඩි වෙලයි. හරි ටීම් එකේ දිහා බැලුවොත් ඒක හොඳට ඔයගොල්ලන්ට තේරෙනවා. හරි පර්සනැලිටි බිඳුවකට බහැපු මිනිස්සු ඉන්න රටක්. හරි එතකොට මම ඔයගොල්ලෝ හිතන මම මේ හැමෝගේ දොස් කියන එක ඔව් ඇත්ත. මේ මිනිස්සු මෙලෝඩියක් බැරි හින්දා මේ පර්සනැලිටි ඇති මට අපිරිය ලංකාවේ ටීම් එකේ මිනිස්සුන්ගේ දේවල් හැන්ඩල් කරන්නේ. හරි එතකොට අපි බලමු අනිත් පැත්තෙන් ඒ වගේ රටක් තියෙනකොට හැමදේම කරගන්න බැරි ලංකාවේ රටක් තියෙනකොට ඔස්ට්‍රේලියාව තියෙනවා. මොකද ඉන්දියාව ඔයගොල්ලෝ දන්නවා දැන් අපි දන්නවා දැන් ලංකාවේ ක්‍රිකට් තහනම් වෙලා තියෙනකොට මේ BCCI බෝඩ් ඔෆ් ක්‍රිකට් කන්ට්‍රෝල් ඉන්දියා ඒකේ ඔනරරි සෙක්‍රටරි තමයි ජේෂා කියන්නේ. ඉන්දියාවේ හෝම් මිනිස්ටර්ගේ පුතා. දකුණු අත මෝඩිගේ දකුණු අත හෝම් මිනිස්ටර් එයාගේ පුතා තමයි ජේෂා කියන්නේ. එයා තමයි ඔනරරි සෙක්‍රටරි BCCI. එයා තමයි ගොඩක් තීරණ ගන්න ඉන්දියාව සහ ලංකාව සම්බන්ධයෙන්. එතකොට අදාළ නැහැ ලංකාව. එයා තමයි ඒත් ඒක කරන්නේ. ඒතකොට ඒගොල්ලෝ ගොඩාක් දේවල් මේ ටූර්නමන්ට් එකේ ප්ලෑන් කරලා තිබ්බා. පිචස් ප්ලෑන් කරලා තිබ්බා, ග්‍රවුන්ඩ්ස් ප්ලෑන් කරලා තිබ්බා, ක්‍රවුඩ් එක පවා ප්ලෑන් කරලා. දැන් ඊයේ තරගයේ ෆයිනල් එක තිබ්බේ අහමදාබාද්, ගුජරාත් ක්‍රිකට් ඇසෝසියේෂන් එකේ අහමදාබාද් ක්‍රීඩාංගණයේ අන්තිම හදපු එක. ඔයගොල්ලෝ දන්නවා 130,000 කැපැසිටි තියෙනවා මේ ග්‍රවුන්ඩ් එකේ. නරේන්ද්‍ර මෝදි එනවා අපේ සෙරමනි ඕල්ඩ් සෙරමනි එකට. දැන් ඊහා ඇවිල්ලා ප්‍රයිම් මිනිස්ටර් ඇවිල්ලා අප්‍රියයන් කප් එක දීලා ගියා. මොකද ප්‍රොපගැන්ඩ් එකේ වැරදිච්ච එකම දේ කප් එක දිනන එක කන්ට්‍රෝල් කරන්න බැරි වුණා. මේ ඔස්ට්‍රේලියාව ඇවිල්ලා ගත්ත හින්දා. හරි ලංකාවයි ගියා නම් උඩින් මොකද එන්න තිබ්බා. එතකොට මතකයි ඔයගොල්ලන්ට ඊයේ ඕල්ඩ් සෙරමනි බලුවා නම් මෙහෙම දීලා මෙහෙම පිටත් වෙලා යනවා.
ලැජ්ජා වහගන්න විදියක් නැහැ. එතකොට ඔක්කොම ප්ලෑන් කරා මං හිතම ඇත්තටම මේගොල්ලෝ මල් වෙඩි පාව ප්ලෑන් කරලා තිබ්බ ඉන්දියන් කලර්ස් වලින්. ඒතර ඒ වගේ ප්‍රොපගැන්ඩ එකක් රන් කරලා ඒගොල්ලන්ට ගොඩක් ලොකු ෆේලියෙකට එනවා කියන්නේ දරාගන්න බෑ. මොකද ඉන්දියාව වගේ රටකට ගොඩක් දේවල් දරාගන්න බෑ. දැන් ඒගොල්ලෝ අර මමත්වෙන් පිරිලා මමත්වෙන් ඉතිරිලා යන හරි අත්තිලි ජාතියක්. ඒතර ඒගොල්ලෝගේ ඔය ඔක්කොම ප්ලෑන්ස් හේදිලා යනකොට ඒක බලන් ඉඳලා මාර සතුටක් අනිත් නිසල ලැබෙනවා. මොකද මම පැහැදිලිව පිළිගන්නවා නිදහස් ගණන් වල මුල්ක භාගයේ හිටපු ප්‍රේක්ෂකයෝ ආසම නැති ටීම් එක තමයි ඔස්ට්‍රේලියාව. අපි වුණත් ඒෂියන් ටීම් එකට ෆයිනල් ගිහිල්ලා ඒගොල්ලෝ චීර් කරන්න කැමති. මේක 2000 ගණන් වල මුල් ගාලේ වුණා නම් අපි ඉන්දියා පැත්තට කතා කරනවා. නමුත් ඊයේ පැහැදිලි බහුතරයක් ලංකාවේ පාකිස්තාන් කොහොමත් එන්නේ වෙන ඕනම රටක හැම රටේම මිනිස්සු හිටියේ. අපි දන්නවා ඔය ග්‍රවුන්ඩ් එකේ 130,000 ඉන්දියාවේ නිල් බලකාය වගේ නිල් පාට ෂර්ට් අඳගෙන මුළු ඉන්දියාවම සපෝට් කරනකොට ඔස්ට්‍රේලියාව කරනවා වගේ හදනකොට මුළු ලෝකයක් සපෝට් කරේ ඔස්ට්‍රේලියාව. ක්‍රිකට් ගහන ක්‍රිකට් වලට කැමති ඕන මිනිස්සු එක්ක සපෝට් කරේ ඔස්ට්‍රේලියාව. මොකද ඉන්දියාව මහා අප්‍රිය විදියට කප්පර දිනාගෙන වැඩ කරා. පැහැදිලිව මම මේක මුලින්ම කියන්න. සෙමි ෆයිනල්ස් වල පිචස් විනාස් කරා. මොකද ඕගොල්ලන්ගා ICC ටූර්නමන්ට් එකේ සෙමි ෆයිනල්ස් සහ ෆයිනල්ස් ගහනකොට ෆ්‍රෙෂ් පිච් එක. එතකොට තරග දෙකක් ක්‍රීඩා කරන පිච් එකක් තමයි සෙමි ෆයිනල් එකට ලෑස්ති කරන්නේ. ඒක ICC එකේ පිච් කියුරේටර් ඩේවිඩ් ඇඩ්කින්සන්ගේ තීරණයට උඩින් ගිහිල්ලා ඒක සංවිධානය කරා. ඒකට කරගන්න දෙයක් තිබෙන්නේ නැහැ. එතකොට ඊයේ තරගයේට අහමදාබාද් පිච් එකත් එහෙම වෙනස් කරලා දීවා. නමුත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් තරගේ පටන් ගන්න දින දෙකක ඉඳන් මේ පිච් එකට ගිහිල්ලා එයා පෞද්ගලිකව පිච් එකට ගිහිල්ලා ටීම් එකේ මැනේජ්මන්ට් එකත් එක්ක පිච් එකේ ෆොටෝස් ගහලා ඒ පිච් එකේ හදන කියුරේටර්ස් වලට කතා කරලා මේ විදිහට පිච් එක ෆයිනල් තිබ්බ නැත්තම් බලා ගන්න පුළුවන් කියන තත්ත්වය වැඩ කරලා තිබ්බා. අන්න එහෙම තමයි නායකත්වයේ පර්සනැලිටි එක. මොකද ලංකාවේ ටීම් කැප්ටන් ගේ ටේ පර්සනැලිටි නේ. මම හිතන්නේ ලංකාවේ කැප්ටන්ස් වල පර්සනැලිටි තිබ්බ ලංකාවේ දරුණු ගණයේ පර්සනාලිටිස් අපේ අනුරාධපුරේ පටන් ගත්තම අරවින්ද සමත් මාවන් මහේල සංගක්කාර මැතිව්ස් දක්වා ලංකාවේ පර්සනාලිටි වයිස් තිබ්බ රටක්. ඒතර මොකද හියුමන් පර්සනාලිටි කියන එක ගොඩක් ඩිසිෂන් මේකින් වල වැදගත් වෙනවා. හරි ගොඩක් මිනිස්සු අප්‍රෝච් කරන්නේ මිනිහගේ පර්සනාලිටි. නම් තමයි ඉස්සරහා ඉන්න ෆිසිකල් ප්‍රසන්ස් එක නේද? දැන් බලන්න දැන් ඉන්න කැප්ටන් කුසල් වෙන්ඩිස් මට මම අපි කවුරු පෞද්ගලික අනුරවේශ නෙමෙයි නම් පර්සනාලිටියක් තියෙන බිඳුව මම කිසිම වැඩක් නැති මිනිස් කිසිම දෙයක් මම දන්නේ නැහැ මිනිස්සු වර්ධනය වුණොත් හොඳයි. මොකද අසුංශාලක කියලා හොඳ කැප්ටන් කෙනෙක් නවුත් පර්සනාලිටියකින් බිඳුවයි. අර හැමෝටම දෙන මිනිස්සුන් හැමෝගේ අයියේ කොහොමද කියලා දෙකර නැවිලා මිනිස්සුන්ට නිහතමානීත්වයේ මාකටින් කරන මිනිස්සුන් ඒ වගේ මිනිස්සු කැප්ටන් කරලා හරියන්නේ නැහැ. ඇන්ජලෝ මැතිස් තමයි ලංකාවට හිටපු අන්තිම හොඳ කොන්ද කෙනෙක්. විමුක් කර්මලත් හොඳ පර්සනාලිටියක් ටෙස්ට් ටීම් එකේ නම් ODI පැත්තේ වයිට් බෝල් ක්‍රිකට් වල හොඳ පර්සනාලිටියක් තිබ්බේ ඇන්ජලෝ මැතිස්ට. එතනින් පස්සේ කැප්ටන් හරියට කොන්ද කෙනෙක් නැති මනුස්සයෙක් නම් ඉන්නේ ටීම් එක කොහොමවත් සෝදා පාරට ලක් කරනවා. එතකොට අර පැට් කමින්ස් කියන චරිතය අපිට වැදගත් වෙන්නේ එතනයි. මොකද නායකයෙක් වුණත් ප්ලේයර් කෙනෙක් වුණත් මනුස්සයෙක් වුණත් කොන්ද කෙලින් තියෙන ඩිසිෂන්ස් ගන්න ඒ මනුස්සයා පිච් එකට ගිහිල්ලා පිච් කියුරේටර්ස් වල කියලා තිබ්බා මේ පිච් එක මේ විදිහට තිබ්බ නැත්තම් ෆයිනල් එකට බලාගන්න එදාට කියලා. ඉන්දියාව අදාළම නැහැ. එයා ඒ ෆොටෝස් ගහලා පිච් එකේ ෆොටෝස් ගහලා ඒගොල්ලෝගේ ගෲප්ස් වල ෂෙයා කරලා ICC එකට පවා ෂෙයා කරලා තිබ්බ මේක තමයි අර තත්ත්වය. එතකොට මේ පිච් එක මෙහෙම්මම මේ තත්ත්වෙම මේගොල්ලෝ කියපු විදිහට මේන්ටේන් කරනවා ෆයිනල් එක. ෆයිනල් එකට ආව ටොස් එක දින්න බෝලිං ගත්තා ඉන්දියාව 240 සීමා කරා. අනිත් පැත්තෙන් ගහද මර බල්ලොන්ට ගල් ගහන්න වගේ ගහලා ඉන්දියාව පරාද කරා. එච්චර සතුටක් මම හිතන්නේ දැන් මට අවුරුදු මේ දශක දෙක තුනක් ගිහිල්ලා මගේ දැන් 3 වෙනි දශකයේ මම ගත කරමින් ඉන්න මගේ ක්‍රිකට් ජීවිතේ කවුරුර ටීම් එකක් තරතුනහම මෙහෙම සතුටක් ඇවිල්ලා නැහැ. මොකද මේක අනිත් එක ඔස්ට්‍රේලියාව. අපි ඉස්සර ආසම නැති ටීම් එක. නමුත් මේ වෙනකොට අපි මේගොල්ලෝගේ පැත්තට අපි හිතින් බැක් කරා මේ මිනිස්සු දිහන්න ඕනේ මේ ඉන්දියාවගේ ක්‍රිකට් විනාශ කරන අපිරිය හරි මේ ටොක්සික් කට්ටියක් පරාද කරන්න මේ විදියට වැඩක් වෙන්න ඕනේ කියලා. ඒතර ඔය ඕක මම මේ ඉමෝෂනල් බේස් එක තමයි මෙතන කතා කරන්නේ. දැන් මම කතා කරන්නේ ඇටිටියුඩ් කියන එක ගැන. හරි ජයග්‍රාහී මිනින් ඇටිටියුඩ් කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලන්ට මේ වගේ ස්පෝට් එකක් ගත්තාම දැන් ඊයේ මැච් එක උදාහරණයක් ගන්න. ඔස්ට්‍රේලියා පැට් කමින්ස් සහ ඔස්ට්‍රේලියාවේ ඇටිටියුඩ් එකක් තියෙනවා. අනිත් පැත්තේ ඉන්දියාවේ විරාට් කෝලි වගේ විරාට් කෝලි කියන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රේෂ්ඨ ක්‍රිකට් කියන්නේ මොකද? මම විරාට් කෝලි ස්ටැටිස්ටික් කියන්නම් ඊයේ වෙනකොට රෙකෝඩ්ස් කීයක් දන්නව පැහැදිලිවම ODI සෙන්චරිස් 5ක් ගත්ත කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඊට අමතරව ලෝක කුසලන් තරගාවලියක වැඩිම තරඟ 11කදී ගත්ත වැඩිම ලකුණු සංඛ්‍යාව 770 ගානකට රීච් කළා. මොකද කලින් රෙකෝඩ් එකේ 770 ගාන පන්නලා තියෙනවා. මොකද කලින් රෙකෝඩ් එකේ තිබ්බේ සචින් තෙන්ඩුල්කර 2003 එයා සීරීස් එකේදී 674ක් ස්කෝර් කරා. මම දන්නේ නැහැ. ඊට පස්සේ සෙකන්ඩ් හිටියේ ශකිබ් බන්ඩස්සන් 607ක් ගහලා 2019. එතකොට ඔහොම තියෙනකොට විරාට් කොහේ ඊට වඩා ලකුණු 100 ගානකුත් වැඩිපුර ගහලා තියෙනවා. සෙන්චරිස් තුනයි හාෆ් සෙන්චරි ලකුණු 50 පන්නපු ඉන්නේ 9ක්. ඒතර ඒ මනුස්සයාගේ ක්‍රිකට් වල තියෙන සුපිරිම ක්වොලිටි එකක් එකයි
කතා කරන දෙයක් නෑ ඩිබේට් එකක් නෑ ලකුණු දැන් 13800 ගානක් ඉන්නවා මැච් ඇවිල්ලා තව 300ක්වත් නෑ හරි මං හිතන්නේ ටෙන්ඩුල්කාගේ 18000 ගානක් හදන්න පුළුවන් වෙයි කියලා ඒ කැරියර් එක අනු ඕපන් පෑ කරා මොකද යාට මැචස් හිමම් වෙන්නේ නෑ දැන් ඕඩිය මැචස් ඉස්සරහට ගහන්නේ නෑ නමුත් ක්‍රීඩකයෙක් විදිහට අර හැම දෙයකම අර ඔබ දන්නවා අර හැම දෙයකම සරමුස්සගෙන ඒ අඩ උගාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ හරිද මොලේ කල්පනා කරනතු කට ඉස්සර කරගෙන කට වාචාල මිනිස්සු කට ලොකුයි බුද්ධිය පොඩිනේ එතකොට අන්න ඒ වගේ චරිතයක් තමයි මට මතු පිටින් බැලුවෝ මේ මනුස්සය තේ ඇටිටියුඩ් එක හැම තිස්සෙම ඇග්‍රසිව් වෙන එක වීරකමක් නෙමෙයි ඒ වගේ මිනිස්සු මහා පුස් විදිහට මම දැකේ මොකද දැන් තරගයකදී හැම තිස්සෙම කෑක උගහගෙන ඒ අප්‍රතිවාදී පිළිමිසු හැමෝටම කෑ ගහගෙන හරකෙක් වගේ තප්පුලනකොට මේ මනුස්සය තිබුණ ගෞරවයකට වඩා අප්‍රියාවක් ඇති එතකොට ඇටිටියුඩ් එක කියන්නේ ඒක නෙමෙයි ඇටිටියුඩ් එක කියලා මම ඇටිටියුඩ් ප්ලේ කෙනෙක් කියලා විරාක් කොයි ලකින්නේ නැහැ මම දකිනවා පැට් කමින්ස් ඇතුළු ඔස්ට්‍රේලියා ඇටිටියුඩ් එක කියලා මොකද සියලුම සාධක තමන්ට එරෙහිව තියෙනකොට ඕල් දන්නවා දැන් ඉන්දියාවේ විශේෂයෙන්ම දැන් ඔය ග්‍රවුන්ඩ් එකේ ෆයිනල් එක ක්‍රියාත්මක වෙනකොට 130,000 ප්‍රේක්ෂකයෝ ඉන්නවා දැන් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදීනේ සෝරි රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන සියලුම නායකයෝ ඇවිල්ලා ඉන්නවා නළු නිළිය ඕල් දන්නවා මේ හැමදාම නළු නිළිය රින්ගනවානේ ලංකාවෙත් එහෙම ශාරුක් ඛාන්ලා තව මම දන්නේ නැති නම් දන්නේ නැති අය හැම ටීවී එකේ පෙන්නන අපි නම් දන්නේ නැහැ නළු නිළිය ඒගොල්ලෝ ටී-ෂර්ට් එකෙන් වාඩිලා ඉන්නවා මේ ටීම් එකේ කට්ටියගේ නෝනා කට්ටිය නෝනා ටික ඉන්නවා කවුද ජේෂා ප්‍රෙසිඩන්ට් ලායි කට්ටිය බොක්ස් එකේ ඉන්නා ඊට පස්සේ 130,000 මිනිස්සු නිල් ෂර්ට් එකෙන් මහා සාගරය වගේ වටේ ඉන්නවා ඒකට මේගොල්ලෝ කෑ ගන්නවා ජීවිතේම තමයි ටීම් එකට එතකොට මෙච්චර ඉන්නේ කහපාට ෂර්ට් එකක් දකින්නේ නැහැ හරි මම පැහැදිලිව කියන්න පුළුවන් මේ මැච් එකේ කහපාර ෂර්ට් අඳින ඔස්ට්‍රේලියාවේ ටිකට් විකිණේ නැති ගාතන එකන වැඩ කරලා තියෙනවා හරිද මොකද ඔස්ට්‍රේලියාවේ විශිෂ්ට මහ දෙයක් නෙමෙයිනේ ඩොලර් ගානක් ගෙවලා මේ ටිකට් එක නමුත් ඒ ගන්න බැරි වෙන තැනට පුළුවන් උපරිමෙන් වළක්වලා තියෙනවා මොකද ඔයගොල්ලෝ දන්නවා ලංකාව ඉන්දියා මැච් එකේදී සහ ලංකාවේ ටී-ෂර්ට් අඳගෙන ලංකාවේ විශ්වන්ට මේ මැච් එක බලන්න යන්න දීලා තිබ්බේ නෑ ඒගොල්ලෝ කම්ප්ලේන්ට් කරලා තිබ්බා ඒ ඉන්දියාවේ සිකියුරිටි කට්ටිය ලංකාවේ ෂර්ට් වල සිංහයා ඉන්නවා කියලා ඒක ගලවන්න කියලා ලංකාවේ පොඩි ගිනියන දෙන්නේ ඒ වගේ දේවල් මම හිතන්නේ සුදු මිනිස්සුත් එහෙම කරන හැදිලි අපිට මේ ඔක්කොම කරන්න එතකොට ඒ වගේ රටක් මහා ටොක්සික් රටක් ඉතින් ඒ රට තුල ඔය කියන ග්‍රවුන්ඩ් එකේ ඔය 130,000 කෑ ගහනකොට ඔය ඔක්කොම සයිලන්ට් කරලා මැච් එකක් දිනලා විරාට් කොහෙල ඔක්කොලම නිකන් තුෂ්ණිම් බූත වෙන විදිහට අවුට් කරලා මැච් එක නිකන් අර මං හරි කිව්වා වගේ බල්ලන්ට ගල් ගහන්න වගේ දින්නම් පස්සේ අර 1.3 බිලියන් පීපල් හරි මිනිස්සු අඬවලා සතුටු වෙනවා කියන එක නෙමෙයි ඉතින් නමුත් ඒ මිනිස්සු නිස්සත්තර කරන්න පුළුවන් කව සුපිරි නායකත්වයක් සහ සුපිරි ඉනිමක් සහ සුපිරි ජයග්‍රහණයක් මම කියන්නේ මොකද දැට් කමින් මේ තරගයට පෙර මාධ්‍ය හමුවේදී කියලා තිබ්බා මම හිතන්නේ මෙතන ලබන ලොකුම ජයග්‍රහණය අපිට පුළුවන් නම් මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න 130,000 සෙනඟ සයිලන්ට් කරවලා දිනවන්න පුළුවන් කියන එක ලොකු ජයග්‍රහණයක් කියලා මොකද බොහොම ටොක්සික් ෆෑන් බේස් එකක් සහ ටොක්සික් රටක් ඉතින් මේ ජයග්‍රහණය ඉහළම තැනක දිනනවා අන්න මම කියන්නේ ඒකයි අපි කියන ජයග්‍රහය ඇටිටියුඩ් එක ඔන්නෝක. නැතුව වලියට හැම තිස්සෙම සරවස්සගෙන ඒ ඉඩ උගල කෑ ගහන එක නෙමෙයි ඇටිටියුඩ් එක කියන්නේ. කල්පනා කරලා සිටුේෂන් එක ප්ලේ කරලා මම මේ කියන්නේ මේ වගේ සිටුේෂන් එකක මේ වගේ ජයග්‍රහණයක මේ වගේ සිදුවීමකදී අපේ ෆීල්ඩර් ගන්න පුළුවන් පරිවිනේ මොකක්ද? අපි හැම දැන් හොඳම උදාහරණය ඔස්ට්‍රේලියාව කියන කණ්ඩායම පර්ෆෙක්ට් ගේම් එකක් ප්ලේ කරන්නේ පර්ෆෙක්ට් ටූර්නමන්ට් එකක් ප්ලේ කරන්නේ. පළවෙනි මැචස් දෙක ඒගොල්ලෝ පරාද. සවුත් ආෆ්‍රිකා සහ ඉන්දියා සහ සවුත් ආෆ්‍රිකා වලදී ඒගොල්ලෝ පරාද ඔස්ට්‍රේලියා පරාද ඒගොල්ලෝ ෆෝක් කරලා දුන්නේ ලංකාව හරි ලංකාව ඒගොල්ලන්ට පරිදිලා තමයි ඒගොල්ලෝ ඔන්න විනිං ස්ට්‍රීක් එකට ආවේ හරි එකපාර දිනන්න ගත්තා ඒගොල්ලෝගේ පරදින්න ගියපු ගේම් තනියෙන් ගහලා ඒගොල්ලෝ දන්නවා තනි කපුණ මැච්චල් 201ක් ගහලා අෆ්ගනිස්තාන් ටීම් එක පරාද කරා ඒ කියන්නේ ඒගොල්ලෝගේ විකට් 6ක් 7ක් ගිහිල්ලත් ඒගොල්ලෝ බිලීව් කරලා පැට් කමින් සෙහා පැත්තේ බෝල් බර ගමනකට අල්ලන ලකුණු 10ක් 11ක් අරගෙන ෂේප් එක ඉනිමල්ලගේ දිනු මැච් එකක් තිබ්බ අෆ්ගනිස්තාන් මැච් එක වෙනවා ඔගොල්ලෝ දන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අන්තිම ප්ලේයර්ස්ලා යනක විකට් එක විසික් කරන්න තු මම ක්‍රිකට් ක්‍රීඩා තුල ලොකු උදාහරණයක් මම මේකට බොහොම ආසෙහින් ඉඳලා මම කතා කරන්නේ මෙතන ගන්න පරිවිල ගොඩක් තියෙනවා. එතකොට ඒ මිනිස්සු බිලීව් කරනවා තාමත් මේක දිනන්න පුළුවන් ප්ලෑන් එක හරියට ගහනවා. ඒ විදිහට අවසාන මොහොත දක්වා ඒගොල්ලෝ සටන් කරනවා. ඒ මිනිස්සුන් දන්නවා මම මේ හැමතිස්සම අපේ කට්ටිය දොස් කියනවා නෙමෙයි නම් කරන්න දෙයක් නැහැ. ඒක ඔබ්වියස් උදාහරණ අපේ වගේ ටීම් එක ලංකාව නියෝජනය කරන කණ්ඩායම තුළ තියෙන බොහොම දුර්වලයි. කුසලතාවකින් ඇත්තටම අපිට ඒ දැන් ඔය කියන ඔස්ට්‍රේලියාව හෝ ඉන්දියානු කණ්ඩායමට ලං වෙන්න බෑ අපිට එච්චර ඇත්තට ක්‍රිකට් හැකියාවක් නැහැ. අපිට ඉස්සර එහෙම මේ හිටියා දැන් එහෙම කට්ටිය නැහැ. දැන් ඔය අපි බෙස්ට් 11 කියලා තෝරන ටීම් එක ක්‍රිකට් අර ලෙවල් එකේ ඉන්නේ නැහැ. ඒ නිසා ඇත්තයි ඒ විදිහට ඕක කම්ප්ලීට් කරන්න බෑ. මම හිතන්නේ ලංකාව
මේ කොලිෆයිල් ගහ නෙදලන්ස් එක ෆයිනල් 10 ටීම්ස් වලට ආවට ලංකාවනේ මේ සිම්බාබ්වේ හරි ස්කොට්ලන්ඩ් හරි ටීම් එකක් ආවම ඒකට ස්පිරිට් එකකින් ගේම් එකක් දෙනවා. ඔය නෙදලන්ස් දීපු ස්පිරිට් එක උගල දැක්කත් අපිට ඇත්තට ස්පිරිට් එකක් නැහැ නේද? ඒකයි මම කියන්නේ. ඒකට අපරාධය අපි ඔයගේ ටීම් එකක් ආවා. ඒක ඊට වඩා කම්පිටිටිව් ටීම් එකකට එන්න තිබ්බා. මම ඒකයි කියන්නේ. තාමත් ඒක අපරාධයක් නෙවෙයි මම විශ්වාස කරනවා. මොකද ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියා පරිණත තරග පරාද වෙලා ඉස්සරහට ආවේ. දිනල දිනල යන්න හොඳ ඉන්දියාවේ ඉන්න අනිත් පැත්තේ හැම තරගෙම දින්න. ලංකාව 55 ඕලව් කරා. සවුත් ඇෆ්‍රිකා 83 ඕලව් කරා. සුපිරි මට්ටමේ ක්‍රීඩා කළා. අන්තිම තරගේ ඒගොල්ලෝ හිතා ගන්න බෑ පරදිනවා කියන වචනේවත්. පරදින් දැන් ඊට පස්සේ ඒගොල්ලෝ දන්නවා. මැච් එක පරදිනාට පස්සේ කමෙන්ටේටර්ස්ලා මීඩියා එකේ අපොටිම රෝඩ් ජර්මනි එකේ තිබ්බ රවි ශාස්ත්‍රි පරාජයට හේතු කැප්ටන් තුලින් අහන්න හදලා. ඒ කියන්නේ පිච් එක රෑට හොඳ ඩිව් එක හින්දා ඒගොල්ලෝ හොඳට ප්ලේ බැටින් පුළුවන් නේද? දවල්ලේ හින්දා අවාසි නේද? ඒව එලියට ගන්න හදලා. ඒ කියන්නේ ඔගොල්ලෝ මතක තියාගන්න excuses කොච්චර තිබ්බත් කප් එකේ 2023 චැම්පියන් කියලා ලියවෙන්නේ ඔස්ට්‍රේලියා. ඉන්දියාවේ excuses ටික ලියවෙන්නේ නැහැ. එහෙනම් කොච්චර ඇඩුවත් වැඩක් වෙන්නේ නැහැ. හරි බල්ලොන්ට ගල් ගහලා ඒ ටික වඩ පස්සේ කිසිම දෙයක් කරලා වැඩක් වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න. අන්න ඒ මම කියන්නේ ලංකාවේ අපි අධ්‍යාපන ලාභ හිෂ ප්‍රජාට හැමතිස්සෙම කියන දේ තමයි A level O level 113 විශ්වවිද්‍යාල හැමෝට අපිට নানা ආකාර excuses දෙන්න පුළුවන්. excuses දෙනවා නම් හොඳට ඔස්ට්‍රේලියා. ඒගොල්ලෝ ඕන තරම් excuses දෙන්න තිබ්බා. නිදහසට හේතු ලියුපත් කරන් තිබ්බා මේ list එකක්. හරි එහෙම අවශ්‍ය වුණේ නැහැ. මොකද ඒ මිනිස්සුන්ට ඕන තරම් අනේ ඉන්දියාවේ බෑ. පිච් ඒගොල්ලෝ හදාගන්න. ක්‍රවුඩ් එක මෙහෙම. අපිට සපෝට් එකක් නැහැ. අපේ නිහයක් දකින්නවත් නැහැ. හැමතිස්සෙම කෑ ගහනවා. අපි කොහොමද ගහන්නේ? අර මිනිස්සු එහෙම කරේ නැහැ. තියෙන ඔක්කොම දේවල් කලපිට හරවලා දින්න අර කස්සට කිහිලා. ඒකයි මම කියන්නේ excuses දෙන එක නෙමෙයි දීලා. අවසානයේ ඔයගොල්ලෝ මතක තියාගන්න අපි දැන් මේ පාඩම් කරලා ළමයි මම විශේෂයෙන්ම කියන්නේ විභාගයට කල් තිබ්බේ නැහැ. පාඩම් කරගන්න උන්නේ නැහැ. තිවිරි කවරුන්නේ අරසර් මෙහෙම මේසර් මෙහෙම. විභාගේ ප්‍රතිඵලය ඔයාගේ නමත් එක්ක එන්නේ. හරි නමට සර්ටිෆිකට් එක A-level ද O-level ද විභාග ඩිග්‍රියද තමන්ගේ නමත් එක්ක රිසල්ට් එක එන්නේ. ඒකේ ලියවෙන්නේ මෙයාගේ මෙයාගේ A-ද B-ද C-ද කියන රිසල්ට් එක, පාස් ෆේල්ඩ් එකේ රිසල්ට් එක යටින් ඉඩ තියලා නැහැ සර්ටිෆිකට් එකේ නිදහස හේතු කියලා. හරි එහෙම දෙයක් නැහැ. අදාළ ප්‍රතිඵල විතරයි. ඒකයි මේකට අර අන්ෆෝකිවින් රිසල්ට් එක. අදාළ මේ වාට කොච්චර දුකද දුකට හේතු ඒව වැඩක් නැහැ. මේ නිවන් මාර්ගෙ නෙමෙයි. හරි. එහෙනම් අද තියා ගන්න මම කියන්නේ ඔයගොල්ලන්ට ස්ටඩි කරනවා නම් අර ෆලෝ කරනවා නම් ඔස්ට්‍රේලියා වගේ ක්‍රිකට් ටීම් එකේ ගමන ෆලෝ කරනවා. හරි. ඒගොල්ලෝගේ ඉස්සරහත් එහෙම අපිත් එහෙම ඔස්ට්‍රේලියා රිකී පොන්ටින්ගේ නායකත්වයෙන් ඉන්න ඔස්ට්‍රේලියා ක්‍රිකට් ටීම් එකේ මාර ශක්තියක් තිබේ. මාර ඇටිටියුඩ් එකක් තිබේ. ඒ කියන්නේ ගේමින් ඇටිටියුඩ් එකක් තිබේ. ඒ මිනිස්සුත් ඔය බලි දා ගන්න හෙන්නේ. මෙච්චර හොඳ මිනිහෙක් නේ රිකී පොන්ටින් කියන නමුත් ගේම් එක ඇටිටියුඩ් එක සුපිරි. දිනනවා කියන තැන ඒගොල්ලෝ ඉන්නවා ප්ලෑන් එකක් ඇතුළු. හරි. අනිත් මිනිස්සුන්ට ගහලා දැම්මා දිනන්න හදනවා නෙමෙයි මේ මේ පිටින් පිච් හදලා ගේම් එක හොර කරලා ඒ කියන්නේ මම කියන්නේ මෙතන හොර කරන ඔක්කොම ලෝකෙ වෙච්ච දේවල් ගැන කතා කරන්නේ නෑ. මේ ඉන්දියාව මේ කරපු තරමින් මම ජීවිතේ දැකලා නෑ කවුරුත් කර. ඒක මම මේ කියන්නේ. ඒ සාධක පාලනය කරන ගේම් එක තුල කරන්න පුළුවන් දේවල් කළා මිනිස්සු දිනන එක වෙනම දෙයක්. හරි. එතකොට ඔන්න ඔය වගේ ඇටිටියුඩ් එකක් තියාගෙන මම කියන්නේ මේ ජීවිතේ ජීවත් වෙන ඔන්න ඔය කියන ඇටිටියුඩ් එක. ඔය හොඳ උදාහරණ මේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ටීම් එක ඉන්දියාවේ ලබපු ලෝක ශූරතා ජයග්‍රහණ. මීට වඩා ඇටිටියුඩ් එකක් අපිට තියෙන විදිහක් නෑ. ඉතින් මේකෙන් මොකක්ද ඉගෙන ගන්න පුළුවන් පාඩම් කියලා ඔයගොල්ලෝ හොඳටම තේරුම් ගන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් මේක ගැන කියන්න යටින් කමෙන්ට් එකක් දාන්න. ෂෙයාර් කරන්න වීඩියෝ එක අපි මේවා කතා කරගෙන යන්න. ගොඩක් වටිනා දේවල් ඉස්සරහට ගෙන ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපිත් එක්ක තියෙන හයර් විෂය ශ්‍රී ලංකා වෛද්‍ය දුලින් ධර්මරත්න මේ වගේම සරහායි ආයේ හම්බෙන්න. ඒත් හැමෝටම ආයුබෝවන්. ජය විජය.